දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පැවති අධික වර්ෂාව හේතුවෙන් නාය යෑමට ලක් වූ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩු ගන්නාව කොටස විවෘත කරන්නේද යන්න අද තීරණය කරන බවයි කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා ප්‍රකාශ කළේ. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ හා මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව අදාළ ප්‍රදේශයේ ශේෂ්ත්‍ර පරීක්ෂාවක්ද සිදු කළා. ඉතා සුළු කාලයක් ඇතුළත අවමතරමේ මිලිමීටර් 100ක වර්ෂාපතනයක් ඇති වුණා. අන්න එතන අවදානම තියෙනවා. ඒක නිසා අනුතුරුදායක බෑවුම් ඒ වගේ මිනිසුන් ජීවත් වෙනවනම් අන්න ඒගොල්ලන්ගේ අවධානය යොමු විය යුතුයි. ඒක රතු ප්‍රදේශයක් නම් එතනින් ඉවත් විය යුතුයි. පවතින ධාරානිපාත වර්ෂාවත් සමග මඩකලපුව කෝට්ටයි කල්ලාර මුහුදු ප්‍රදේශයේ මසුන් ඇල්ලීමට ගිය බෝට්ටුවක් රැල්ලට හසු වී මුළු මුනින්ම විනාශ වී තිබෙනවා. කෙසේ වෙතත් දිවිවරෙන් දිවි බේරා ගැනීමටයි සමත් වෙත්තේ. මේ අතර අද දිනේදීත් බස්නාහිර සබරගමුව මධ්‍යම හා වයඹ පළාත් වලටත් ගාල්ල මාතර දිස්ත්‍රික්ක වලටත් වැසි තත්ත්වයන් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනේ අද දිනේ කාලගුණික තත්ත්වය ගත්තම පෙර දින වලට සාපේක්ෂව ප්‍රමාණාත්මක අඩුවීමක් අපි අපේක්ෂා කරනවා. කෙසේ නමුත් දිවයිනේ බස්නාහිර වයඹ සබරගමුව මධ්‍යම සහ ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්ක වල විටින් විට වැසි ඇතිවීමේ හැකියාවන් තියෙනවා. මේ තත්ත්වය බොහෝ විට අපි අපේක්ෂා කරන්නේ රාත්‍රී කාලයේ හෝ උදේ කාලයේදී සවස්ජාම වෙනකොට ඌව සහ අම්පාර සහ මඩකලපුව වගේ පළාත්වල සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුණු සහිත වැස්සල්පයක් වර්ධනය වීමේ තත්ත්වයක් තියෙනවා. පුත්තලම සිට කොළඹ හා ගාල්ල හරහා පොතුබිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා වැඩි විය හැකි. ඒ අනුව දීවර හා නාවික ප්‍රජාව පරිස්සම් සහගතව කටයුතු කළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ. කාලකුණේ මොනතරම් අයහපත් වුණත් ජීවිත සටන ලේසි නැහැ. මුහුදු කොයිතරම් රළු වුණත් ගියත් එන්න වේවිද කියලා දන්නේ නැති ගමනක් වුණත් මුහුදු යනවමයි. මොනතරම් කාලගුණ අනාවැකි පළ කළත් වයඹ මුහුදු තීරයේ සමහරුන් අදත් මුහුදු ගෙහින්. තවත් සමහරු මුහුදු ගෙහින් නැහැ. උතර ගම් අතුර ඇවිල්ලා මොයොල් වලින් දැල් හිටින්නේ නැහැ එකතන දැම්මට. දැල් හැමතැනම කඩාගෙන යනවා. ගල් වල වැටලා දැල් ඉරෙනවා. මුලේ සර නැහැ. මුලේ වලාලයි. වතුර පාර තමයි සර. මේ මාව පහුවේ ඉන්නේ දැන්. එහෙම තමයි මේ සමුද්‍ර තියෙනවා ගස්සාව කරන අමාරු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.